Mr. Dammika Pereira, and of particular interest to me personally is that his daughter plays the cello. Right, here's Mr. Dammika Pereira. Good afternoon. President of CA Sri Lanka, Mr. Lasantha Wickremasinghe, Vice President, Mr. Jagat Pereira, past presidents, council members, distinguished invitees, and my dear chartered accountants. At the outset, I wish to thank the Institute for this valuable opportunity to address you today. Then I will start in Sinhala. Mata ettatama metanta ævilla payak vithara kala simawak dila kiyala kiwwa ena hemotama gedara yanna mona hari denna kiyala. Etakota man hithuwa physically denna puluwan deyak thiyenawada kiyala baluwahama mama podi paper ekuwi pencil ekuwi denna. Habai දැන් ෆිසිකලි තියෙන කරන් වැඩන් ගිහිලා වැඩක් නැහැ මෙන්ටලි මොනවද අරන් යන්න පුළුවන් කියන එක තමයි තියෙන එකම දේ එහෙමනම් මෙන්ටලි ගෙදර අරන් යන්න පුළුවන් මොනවද කියලා බැලුවොත් අපිට ಜಾති තුනක් තමයි තියෙන්නේ ගෙදර අරන් යන්න එකක් තමන්ගේ ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහමද දෙක තමන්ගේ ආයතනය සතුටෙන් තියන්නේ කොහමද තුන සතුටෙන් ඉන්න රටක් හදන්නේ කොහමද? එතකොට මට අද දීලා තියෙන්නේ ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහමද? ආයතනයේ සතුටෙන් තියන්නේ කොහමද කියන එක විතරයි. හැබැයි සතුටෙන් තියෙන රටක් හදන්න ඕන නම් ඒක ක්වෙස්චන් එකෙන් අහන්න පුළුවන්. එතකොට අපි සතුටෙන් ඉන්න ෆැමිලි එක ගැන මම ඉස්සෙල්ලා කතා කරන්න ඉස්සෙල්ලා මම ගැන කතා කරොත් මම පටන් ගත්තොත් මම ඉපදුනේ කටුකුරුන්දේ නර්සින් හෝම් එකේ කලුතර ප්‍රයිවට් හොස්පිටල් එකක් බිල රුපියල් 952යි ඒ දවස්වල ඩොලර් එක 5.93යි එදා 1967 එතකොට එතන ඉඳලා මම කියන්න මගේ ජීවිතේ සමහරක් දේවල් ගොඩක් හිටියෙන් මගේ පහේ ශිෂ්‍යත්වයේ මම පළවෙනි එක ෆේල් වුණා ෆේල් වුණාම හැමෝටම පුදුම හිතුණා මේක කොහොමද උනේ කියලා හැබැයි බලන් ගියාම පේපර්ස් දෙකෙන් එක පේපර් එක විතරයි ලකුණු අරන් තිබුණේ හැබැයි ඒකේ ලකුණු කරෙක් කරලා එනකොට දෙවෙනි එකට සුමානයි ඉතින් ඒකෙන්ද මම හිතන්නේ මාව එතෙන්දිම පොඩ්ඩක් ඩිස්කරේජ් කරා ඒ පැත්තට ඊට පස්සේ මම ඒකම අවුරුදු 11 දී එක සල්ලි හැදුවේ කොහොමද කියලා හැවුවොත් අවුරුදු 11 දී මම ගෙදර තිබිච්ච වටක්ක පැලයකට පොර ටිකක් දාලා මගේ නම ගහලා මේක මගේ කියලා ඩෙන්ටිෆයි කළා ඒක මම කරගෙන ඒක ගෙඩියාවට පස්සේ මම විකුණන්න හදන දවසේ අම කිව්ව නෑ නෑ ඔයා එළවලු විකුණන්න බෑ. ඉතින් ඒක අපේ ෆැමිලි එකටත් හරි නෑ මේක එහෙම විකුණන්න දෙන්න බෑ කියලා. අපේ තාත්තා කිව්ව නෑ. ඊට පස්සේ අම්ම so many reasons දුන්නා මේක විකුණන්න එපා කියලා. තාත්තා කිව්ව නෑ ඔයාට වටක කන්න ඕන නම් තාත්තා පුතාට විකුණන්න පුළුවන්. තාත්තා සල්ලි දීලා ගේනවා. එතකොට මට තේරුණා මම ඒතකොට තමයි කල්පනා කරේ ඇයි මේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්නේ මට අවුරුදු 11 හැදීම වටක්ක එක වවලා මර තාම මතකයි තාත්තා 16ක් තිබුණා රුපියල් 8ක් හම්බුණා ඒ දවස්වල ප්ලැටිනම් පෙට්ටියක ගාන රුපියල් 8යි එතකොට මට එදා තමයි තේරුණේ මිනිස්සු ඇයි දුප්පත් මේ වගේ සිම්පලි සල්ලි හදන්න පුළුවන් ක්‍රමයක් තියාගෙන ඇයි දුප්පත් වෙලා ඉන්නේ මොකද අපේ පන්තිවල ළමයි ගොඩක් දුප්පත් අය ඉන්නවා
ග්‍රේට් ෆයිවල ඉදර ඉන්නකොට. ඉතින් ඇත්තට මට හිතාගන්න බෑ ඇයි මේ මිනිස්සු මේ විදිහට දුප්පත් තියෙන්නේ කියලා. හැබැයි එදා ඉඳලා මට එච්චර සල්ලි හදනෙක් ගැන එච්චරම ප්‍රශ්නයක් කරගත්තේ නෑ මම එදා ඉඳලා. ඒ කියන්නේ මට අවුරුදු 11යි වයස. ඊට පස්සේ මම මොරටුව යුනිවර්සිටි එකේ NDT ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් කරේ. මට ඒ වෙනකොට එතන කටුබැද්දේ විශාකා කියන හෝටලේ අයිතිය තිබුණා. එතකොට මගේ වයස අවුරුදු 19. එතන රවුන්ද බවුඩ් එකේ හැරෙන තැන කටුබැද්ද හන්දියේ විශාකා හෝටලේ මම කුලියට අරගෙන ඇරියා. එතකොට මගේ ළඟ 40ක් වැඩ කරනවා. ඉතින් ඒ යුනිවර්සිටි මම යනකොට මගේ එතන ඉස්සරහ හන්දියේ තියෙන ඒ විශාකා හෝටලේ 40ක් වැඩට හිටියා. මං හිතන්නේ මට කවුරුත් රැග්ගි එහෙම දීපු එක්කෙනෙක්වත් නෑ මං හිතන්නේ. කවුරුත් මට කිව්වේ නෑ එහෙම එකක්වත්. මට රැග්ගි එකක් ගැන කතා කරන්නවත් ආවේ නෑ. මොකද හැමෝම මාව දන්නවා. ඊට පස්සේ කිව්වොත් 1996 මං හිතන්නේ ගොඩක් මාය ඉන්ට්‍රස්ට් ඇති ෂෙයා මාකට් එක ගැන දැනගන්න කොහොමද ඉගෙන ගත්තේ කොහොමද කියලා මට තරම ලයිෆ් එකේ මගේ ගැන කියලා මං ඊට පස්සේ එන්නම් ප්‍රසන්ටේෂන් එකට. 1996 එක දවසක් බාට්ලිට් එකේ CEO මං අඳුරන තව අංකල් කෙනෙකුයි අපේ ගෙදර ඇවිල්ලා කිව්වා මට ෂෙයා මාකට් එකට සල්ලි දාන්න කියලා. ඉතින් මං කිව්වා හරි හොඳයි. ඉතින් කොහොමද ඒ දවස්වල 18% බැංක් ඉන්ට්‍රස්ට් එක. ඉතින් මං කිව්වා 18% හම්බෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ සල්ලි දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඕන තරම් අය හම්බ කරන අර මේවා කියලා කිව්වා. ඉතින් මං කිව්වා හරි එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ අපි හෙට උදේම වැඩේ පටන් ගමු කියලා කිව්වහම මං කිව්වා මිලියන් එකක් නෝ අපි මෙතනට ආවේ ඇට්ලීස් 100 මිලියන්වත් බලාගෙන කිව්වා. ඉතින් මං කිව්වා 100 මිලියන් වලට 18% හැදුවත් එකයි මිලියන් එකකට 18% හැදුවත් එකයි දෙක ඉස් මයි පයිලට් ප්‍රොජෙක්ට්. මොකද මට කිසිම අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නැහැ ෂෙයා මාකට් එක ගැන. ඉතින් එහෙනම් කොහොමද මම ඕගොල්ලන්ව ට්‍රස්ට් කරලා 100 මිලියන් දෙනවද නැත්නම් මම මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා මං දෙන්නම් මට අවුරුද්දකින් විතර ඉගෙන ගත්තට පස්සේ මට 100 මිලියන් එක ප්‍රොබ්ලම් එකක් නැහැ කියලා. ඒකම කිව්වා නැහැ මගේ ලෙවල් එකට මට 100 මිලියන් එකක් අෆෝඩ් කරන්න බෑ. මං මගේ ඉන්න පොඩි බෝයි කෙනෙක්ව දෙන්නම් කියලා මිස පෙරත් එක ඩීල් කරන්න. ඉතින් මං කිව්වා ඒත් කමක් නැහැ මට කවුරුණත් එකයි. මොකද මටත් ඕනේ දැන් මේක ඉගෙන ගන්න කියලා. ඒකමන බාට්ලිට් එකේ අදත් ඉන්නවා සුජීව. සුජීව උදේ මට කතා කරලා කිව්වා මිස පෙරර මට CEO කතා කරලා කිව්වා මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් 1 මිලියන් විතර අපි දාලා කරමු කියලා. ඔව් මං කිව්වා ඔයා පොඩිනේ. ඉතින් ඒකෙන් මට 1 මිලියන් එකක් දෙන්න බෑ මට 300,000 එකක් දෙන්නම් කියලා. මොකද පොඩි කෙනෙක් එක 1 මිලියන් දාන්නත් බයනේ. ඉතින් අපි එහෙ 1 මිලියන් එක 300,000 වලට ඇවිල්ලා 300,000 1996 හැමදාම උදේ මොන හරි ෂෙයාස් 100ක් 200ක් ගන්නවා. මම ওই කම්පැනි තියෙන 220 මේ දවස්වල දීච්ච ෂෙයාස් අරන් තිනවා. හැබැයි අරන් තින ෂෙයාස් 100යි. 100ක් ගන්නවා හවසට විකුණන්න බලනවා උදේට විකුණන්න හදනවා ඊට පස්සෙන්දට විකුණන්න හදනවා. කොහොම හරි කරලා මට තාම මතකයි 103ට 100ට එකහමාර ගානේ මාසෙට 4500ක් හම්බ කරන්න ඕනේ. සුජීව හැදුවේ රුපියල් 2000යි. දැන් 2500ක් පාඩුයි. ඒකන් මම සුජීවට කතා කරලා කිව්වා කුසුජීව දැන් ඔයාගේ සීවොත් කිව්වා ඔක්කොම කිව්වා 18ක් හදන්න පුළුවන් කියලා මොනක්වත් බෑනේ මේ 2000නේ හැදුවේ කියලා. නෑ අපි මේ මාසෙ 4500ක් හදමු කිව්වා. මං කිව්වා නෑ එහෙනම් අර දැන් ඉතුරු වෙච්ච ටික තන තව 2500ක්. මට 4500ක් හදලා හරියන්නේ නෑ අපි 7000ක් හදන්න ඕනේ කියලා. දැන් ඉතින් 7000ක් හදන්න දෙන්නත් එක්ක වැඩ කර කර හිටියා. එතකොට මේ විදිහට ඇත්තටම මම අවුරුදු 4ක් 4-5ක්වත් වැඩි නොකර ඔය සුජීවත් එක්ක 103කින් මුළු ෂෙයා මාකට් එකේ තියෙන හැම එකක්ම අරන් තියෙනවා. ඉතින් එතකොට මම ඒකයි කියන්නේ. ඒ කියන්නේ කොච්චරවත් අය සමහරක් අය කියන අපිට ෂෙයා මාකට් එක ඉගෙන ගන්න විදිහක් නෑ දන්නේ නෑ. ඒ මොනක්වත් වැඩක් නෑ. මම දාලා තියෙන 103යි. ඉතින් එතකොට ඕනම එක්කෙනෙකුට මොන හරි දෙයක් කරන්න ඕන නම් ඒකේට කරන්න පුළුවන් විදි තියෙනවා. මොකද තමන් ඒ වෙලාවේ සල්ලි දැම්මද පස්සේ දැම්මද කියන එක නෙමෙයි. තමන්ගේ නොලෙජ් එක තමයි
ෆයිනලි මේ ඔක්කොටම වඩා වටින්නේ සල්ලි නෙවෙයි. මම දකින දේ තමයි සල්ලිවලට වඩා නොලෙජ් එක තමයි වටින්නේ කියලා. ඉතින් එතකොට හැබැයි ඊට පස්සේ මගේ කොච්චර නොලෙජ් එක තියෙනවද කියලා ඊට පස්සේ මට බැංකු අරවා මේවා ඔක්කොම ඇවිල්ලා මට තාම මතකයි NDB බැංකුව උදේ මම වෝඩ් ප්ලේස් එකෙන් ගෙදර ඔෆිස් යනකොට කෝල් එක දුන්නා. විනාඩි 20යි මම අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර ටික දුන්නා. රුපියල් 26 ගානේ මම 100,000ක් ගත්තා. මට එතකොට මිලියන 450ක් 500ක් කියන එක එච්චර හිම ප්‍රශ්නයක් නෑ ටෙලිෆෝන් කෝල් එකෙන්. හැබැයි මට 1996ත් එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මම සල්ලි දාලා නෑ ඒ විදිහට. මොකද මම දන්නේ නැති බිස්නස් කිසිම හේක සල්ලි දාන්නේ නෑ මම. මොකද මට නොලෙජ් එකක් නෑ. හැබැයි මට නොලෙජ් එක තිබුණාම ඕන තරම් සල්ලි දාන්න පුළුවන්. මං හිතනවා දැන් ඔය මම කැපිටල් ගේන්ස් ඒ වෙලාවේ හදපු වෙලාවේදී බැලුවා මේ මිලියන 450ට මං හිතන්නේ ඕව බිලියන් රුපීස් ප්‍රොෆිට් එකක් ආවා. ඉතින් ඒ වගේ ලයිෆ් එකේ පොඩි පොඩි දේවල් තමන් ඉගෙන ගත්තේ නැත්තම් තමන්ට මං හිතන්නේ ඒතර මට 1996 වෙනකන් ෂෙයා මාකට් එක ගැන එච්චර නොලෙජ් එකක් නැහැ. තාම අවුරුදු 20යි. 96 ඉඳලා 2016 වෙනකන් මේ 20 විතරෙන් තියෙන්නේ. හැබැයි PhD එකක් කරනවා වගේ අවුරුදු 4ක් සම්පූර්ණ ෂෙයා මාකට් එක ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද මං ගොඩක් හරි දකිනවා අදත් ෂෙයා මාකට් එකේ අය ෂෙයාර් එක වැඩි වෙනකොට පස්සෙන් ගිහිල්ලා ගන්නවා මිසක් මේකේ net asset එක value එක කොච්චරක් තියෙනවද? අවුරුද්දට මේකේ dividend කොච්චරක් දෙනවද? නැත්තම් ඩිවිඩෙන්ට් එක කොච්චරක් කියුමුලේට් වෙලා මේකේ net asset value එක වැඩි වෙනවද? ඒ මොනක්වත් බලන්නේ නැහැ. බලන්නේ මේක මූවිද ගත්තා. සමහරක් කියව net asset එක වගේ 3 times trade වෙනවා. හැබැයි ඒක 50% විතර down වුණත් net asset එකට වඩා වැඩියෙන් තියෙන්නේ. හැබැයි ගිහිල්ලා ගන්නවා. අරගෙන තියෙන මම හිතන්නේ සමහරක් අය තියෙන සල්ලි ගොඩක් දුරට නැති කර ගන්නවා. ඒ මොකද share එකක value එකක් dividend එකක් නැත්තම් dividend එකක් දෙන්නේ නැත්තම් per share earn කරන ප්‍රමාණය accumulate වෙලා net asset එක වැඩි වෙන එකක් කවුරුත් බලන්නේ නැති හින්දා. ඉතින් මම හිතන්නේ හැමෝටම හොඳයි තමන් personally කාගේවත් මත depend වෙන්නේ නැතුව share market එක වගේ එකක් තමන්ට ඕන නම් ඒ ටික තමන් බලා ගන්න. හැබැයි අපි කිව්වොත් ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් මට හම්බ කරලා දෙයි කියලා එහෙනම් ඒ ස්ටොක් බ්‍රෝකර් එහෙනම් එතන වැඩ කරන්න ඕනේ නැහැ. එයාටම හම්බ කරලා එයාටම එන්න පුළුවන්. ඉතින් ඕකනේ ඇත්ත කතාව. ශාස්ත්‍ර කියන මිනිහ ශාස්ත්‍ර කියන්න ඕනේ නැහැ. මිනිහාගේ ශාස්ත්‍රයේ මිනිහම් බලාගෙන මිනිහටම හොඳ තැනකට එන්න පුළුවන්. කීකේ ඉන්න දෙයක් නැහැ නනුන්ට. තමන්ට පුළුවන් නම් තමන් ඉස්සර තමන්ට කරගන්න එපේ. ඒක කරන්නේ නැත්තම් මං හිතන්නේ ඒක බිලීව් කරන්න ඕන දේවල් කියලා. එතකොට ඉස්සෙල්ලාම මට ඊළඟට පුළුවන් මම හිතන්නේ මම ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා මම ෆැමිලි එක ගැන කතා කරන්නනේ. knowledge driven things knowledge is power I always try to learn something new every day. එතකොට බලන්න තමනුත් මේ වගේද කියලා. හැබැයි ඒ සබ්ජෙක්ට් එක තමන්ගේ සබ්ජෙක්ට් එක වෙන්න ඕනේ නැහැ. මම ඇත්තටම මෙතනට ආවම මට හරි සතුටක් දැනුණා. මොකද චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා කිව්වහම මං හිතන්නේ අපේ ගෲප් එක ඇතුලේ ඊ මම එළියේ මං හිතන්නේ ඔනස්ම ප්‍රොෆෙෂනල්ස්ලා කට්ටිය තමයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා. මොකද මට අද වෙනකන් ඔනස් නැති චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් හම්බෙලා නැහැ මගේ ලයිෆ් එකේ. ඉතින් මං ඒකින්ද සතුටෙන් කියන්න ඕනේ ඒකත්. මොකද හැම ප්‍රොෆෙෂනල්ස්ලම ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට ප්‍රසන්ටේජ් වයිස් ගත්තාම ඔනස්තිකේ ගොඩක් නෙවෙයි. සමහරක් 2% තිබුණත් මොන හරි කියන්න වෙනවනේ. 98 හොඳයි. හැබැයි 2% හොඳ නැත්නම් කියන්න වෙනවා. හාවර්ඩ් යුනිවර්සිටි ගියත් හාවර්ඩ් යුනිවර්සිටි ගිහිල්ලා ජේල් වල ඉන්න අය ගාන හැවුවොත් එහෙම අර ඉන්න ගානට වඩා වැඩි. මොකද ඒව කවුරුත් එළියට දාන්නේ නැහැ. ඉතින් එතකොට ඇයි මම මේ හැමතිස්සෙම නොලෙජ් ඩ්‍රිවන් නොලෙජ් නොලෙජ් කියලා කියන්නේ? මේක තමයි රියල් පවර් එක. මේක තමයි රියල් මනි. මේක තමයි රියල් ග්‍රෝත්. මේක තමයි රියල් ඩ්‍රයිව්. ඕන එක්කෙනෙකුට බය නැතුව තමන්ට නොලෙජ් එක තියෙනවා කරනවා කරන්න කියලා. මම දන්නේ නැත්තම් කියන්නේ කරන්න පුළුවන්ද බලන්න කියලා. මගේ වෙනස ඒකයි. මම දැනගත්තා නම් කරන්න.
දන්න නැත්තම් බාගෙට දන්නවන කරන්න පුළුවන්ද බලන්න. මොකද මම බිහිවිය කරන්නේ මම කරන්න කියලකොත් මන් දන්න 100% එක කරන්න පුළුවන් කියලා. හැබැයි කරන්න පුළුවන්ද බලන්න කියලා කියන්නේ මගේ නොලෙජ් එක අඩු හින්දා. එතකොට තමන්ට දැන් accountant කෙනෙක් හැටියට මං හිතන්නේ මේකම බලාගෙන ඉන්න ඕනේ කියලා. ඕල් රවුන්ඩ් තමන්ගේ කම්පනිය ඇතුලේ අපි හිතනවා මැනේජින් ඩිරෙක්ටර් තමයි ලොකු, මැනේජින් ඩිරෙක්ටර්ට වඩා වල්ලැහන් අපි ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. මොකද මගේ අපේ කම්පනිය ඇතුලේ ඉන්නවා සමහරක් චාර්ටර්ඩ් accountantsලා මැනේජ්මන්ට් එකට කියන්න බැරි දේවල් ප්‍රසන්ටේෂන් එකේ දාලා පෙන්නනවා අහුවෙන්න. ඒ කියන්නේ මැනේජ්මන්ට් එක කරන වැරදි. මට ඕනනම් එකක් විස්තර කරලා කියන්න පුළුවන්. එක චාර්ටර්ඩ් accountant කෙනෙක් $40 million බොන්ඩ් පර්චස් කරලා තිබුණා, ෆොරින් ඇසට්ස් කියලා තිබුණේ අන්ඩර් ෆොරින් ඇසට්ස්. ඒගොල්ලෝ ඇවරේජ් දාලා තිබුණා 2.3 රිටර්න් එකක් එනවා කියලා. කොහොමද ඇවරේජ් 2.3 දාලා තියෙන්නේ? $20 million that bond is 100% good one is 4.6% interest rate, the balance is zero, that is a junk bond. දෙන් මම එවලම ප්‍රසන්ටේෂන් එකද අඩින්ටිපයි කර මේ 20 million. මොකද එයා මේකේ බ්‍රේක් ඩවුන් එක දීලා තිබුණා, ඇනුවල් රිපෝට් එකේ තිබුණේ ඉස් ඔන්ලි අන්ඩර් ෆොරින් ඇසට් වන් ලයින් සේ ෆොරින් ඇසට් 2.3% රිටර්න්. මේක බ්‍රේක් ඩවුන් එක දුන්න ගමන් එක පාටම වුණා 0% කියලා ගමන් එක පාටම හැව ඇයි මේ 0%? නෝ we have a bonus. But then what is the bonus? Then they have to explain. Then they give us so much of document. Finally, it's a junk bond. But finally, it's early stage, it's not mature. Because of that, we got our money. Otherwise, it's $20 million loss. I think, have I chartered accountant? Yeah, man, how are you? Hey, maybe you're a penny. No, sir, madam, I'm going to tell you what I'm going to do with presentation. I'm going to break down. I think, Ewage, hemotam, tamange subject ekak vitharak nemei. Mokada knowledge එක තියෙනවා නම් ඕන ඩිෂන් එකක් තමයි බය නැතුව කිලින් කියලා ගන්න පුළුවන්. කවුරු අසන්න කරත් තමන්ට බය නැතුව අසන් කරන්න පුළුවන්. ඒක තමන්ට කන්ෆිඩන්ස් එකක් තියෙනවා මේක හරි කියලා. ඉතින් එහෙම නැති අය තමයි ගොඩක් දුරට පහු ෆයිල් එකක් පිටිපස්සට දානවා, කරකවනවා, ඩිලේ කරනවා. ඇයි අසන් කරන්න බයයි? තමන්ට නොලෙජ් එකක් නැහැ. අහන්න මගේ ළඟට එන ෆයිල් එකක් කොහොමද කියලා. එක්ක අසං කරනවා, එක්ක අසං කරන්න බෑ. විනාඩි 5යි. ජාති දෙකයි, එක්ක හොඳයි එක්ක නරකයි. හැබැයි ඩිලේ කිරීමෙන් අර නරකයි කියන එක සෝල් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම හිතන්නේ හැමෝටම, මොකද ඉන්ටර්නෙට් එකට ගියත් කොහේ ගියත් අපිට ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. ඒක නොලෙජ් එකකට කන්වර්ට් කරන එක තමයි තියෙන දක්ෂකම. නැත්තම් සමහරක් අය ඉන්නවා ගොඩක් දුරට ඔක්කොම ටික දන්නවා, බට් ඒක නොලෙජ් එකක්ද කියන එක ප්‍රශ්නයක්. ඒක ඉන්ෆර්මේෂන් එකක් විතරයි. ඉතින් ඒක හින්දා මම හිතන්නේ ඒක නොලෙජ් එකක් බවට පත් කරගන්න එක තමයි. මොකද මේ නොලෙජ් එක තියෙනවා නම් කෙලීම අර විස්ඩම් කියන ලෙවල් එකට ඇවිල්ලා කිසිම බයක් නැතුව කන්ෆිඩන්ස් අසං කරනවා. ඒක ඉස් නොට් අ ගට් ෆීලිං, ඉස් අ නොලෙජ් බේස් විස්ඩම්. අද වන් ඉස සෙකන් පොයින්ට්. බට් මං අතර වරි ආසයි මං අර පේපර් එක දුන්නේ. දැන් තමන් එහෙම කරනව නම් මේකට හරි කියලා දාන්න. පැන්සලක් තියෙනවා, කොලෙත් තියෙනවා, තමන් ඒ වගේ කරනව නම් හරි කියලා දාන්න, නැත්නම් වැරදි කියලා ලකුණු දාගන්න. ඉතින් එතකොට ඇත්තටම තමන්ම ඉවරුවේට් කරගන්න පුළුවන් මම කොහොමද කරන්නේ. එතකොට තමන් ඉන්න විදිය හැපි නම් ඔය මොනක්වත් කියලා මං කිව්වා කියලා වෙනස් කරන්න එපා. අන් හැපි නම් අර වැරදි කියන තියෙන දාලා තියෙන එක අරගෙන අපි අන්තිමට හිතමු මේක පොඩි චේන්ජ් එකක් කරගත්තොත් මගේ ලයිෆ් ස්ටයිල් එකේ මාත් පොඩ්ඩක් හැපි එකේ ඉන්න පුළුවන් කියලා අපි එහෙම පොඩ්ඩක් කරමු. දැන් හැපි ඉන්න අය වැරදි 10 තිබුණත් මුකුත් කරන්න එපා. මොකද මං ආස නැහැ හැපි ඉන්න එක ඩිස්ටර්බ් කරන්න. Communicate effectively. Whenever I explain complex issues, I simplify the problem so that even a 6 years old can easily understand. සමහරක් අය මම දැකලා තියෙනවා මොන හරි ප්‍රශ්නයක් එක්ස්ප්ලේන් කරන්න හදනකොට මේක වැල් වටාරම් කියන මට හොඳටම එක්සැම්පල් එක මම ආන්ඩ්‍රිය වැඩ කරනකොට සමහරක් අය මට ලියුම් එවනෝ පිටු ගාණක්.
මම මොනහරි ප්‍රශ්නයක් පිටු තුනක් දැක්ක ගමම ඩස්පින් එකට දානවා. ඒක තමයි මගේ එකම කියන්නේ මම දන්නවා මේ මිනිස්සු මේක දන්නේ නැහැ කියලා. මොකද පිටු තුනකින් කියන්න දේවල් නැහැ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පේලි දෙකකින් කියන්න බැරි නම් මං හිතන්නේ එයා ප්‍රශ්නේ දන්නේ නැහැ. මම දන්න ගොඩක් හරියට වෙලා තියෙන්නේ රජයේ වැඩ කරගන්න ගියාම ස්පෙෂලි මේ පිටු ගණන් ලියුම් ලියලා ඔක්කොම කරාම උත්තර දෙන්නේ නැහැ මිනිස්සු. මේ මිනිස්සු උත්තර දෙන්න බයයි. පිටු තුනක් ඇතුලේ මොනා තියෙනවද කියලා කවුද දන්නේ? ඉතින් ඒක හින්දා මේකේ එකම දේ තමයි තමන් හාප් ෂීට් එකකින් කාලකට වඩා මොන හරි ලියුමක් ලියනවා නම් පොඩක් ආයි අරන් බලන්න මම මේ මොකටද මෙච්චර ලියන්නේ කියලා. මොකද එකක් තමන්ගේ ටයිම් එක ඉවර කරගන්නවා. ඉතින් මම දැකලා තියෙන මම නම් සාමාන්‍යයෙන් මැක්සිමම් පේරි දෙකයි නැත්නම් තුනයි. උතරින් එහාට මම ලියලම නැහැ. ඒක දැන් සමහරකට මට ලකුණු අඩු වෙන්නත් ඇත්ත ඉස්සරහත්. ඒකින්ද දැනුත් එහෙමයි. මොකද ඒකින්ද මට එක දෙයක් කියන්න පුළුවන්. මොකද කමියුනිකේට් කරගන්න බැරි නම් ඒක මං හිතන්නේ ඒක තමයි ඊළඟ තියෙන බාධාව තමන්ට ඉදිරියට යන්න. හැම එකක්ම වයිෆ් එක්ක වුණත් කතා කරනකොට ඒක හරියට කියලා සෝට් අවුට් කරගන්න නැතුව වල්වාට ආරං කියලා දවස් පහක් විතර යනකොට වයිෆ් හරි හස්බන්ඩ් හරි අර පැත්තෙන් බලනවා මොකද්ද මේ මිනිස්සු කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි වටේ කියනවා. මං දැකලා තියෙන ඒ වගේ අය. සාමාන්‍යයෙන් මං ඒ වගේ කියන්න ආපු ගමන් මගේ මීටින් එක විනාඩි 3ක් 5ක් අතරතුර මම නවත්ත ගන්න ඕකම හරි කරලා. කළා බිසි කියලා හරි එළියට යනවා. මොකද මට ඒක ආසම නැහැ අහන්න මේ විදිහට. මොකද මම දන්නවා ඒක අහන්න ගියොත් එහෙනම් මගේ ඔළුවත් නරක් වෙනවා. ඉතුරු පැය 4 5 වැඩ කරගන්න බැරි වෙනවා කියලා. එතකොට ඒ වගේ කමියුනිකේට් කරන්න කැපැසිටි එක හදන්න පුළුවන් නම් ඒ වගේ නම් Taman ලියුම් ලියන්නේ Taman කමියුනිකේට් කරන්නේ ඕක ඉස්සරහින් හරියට දාන්න. හැබැයි නැත්තම් වැරදි කරන්න. Problem solving. I look at the bigger problem and see how it can be broken into the smaller parts for which solution already exist. මට කිසිම ප්‍රොබ්ලම් එකක් ආවොත් මං හිතන්නේ ඒක ප්‍රොබ්ලම් එකක් කියලා. මං හිතන්නේම මේකේ parts වලට ගලවපු ගමන් ප්‍රශ්නයක් තියෙනවා. මම හොඳම example එකක් ගන්නම්. කාර් එකක් ගන්න. කාර් එක කැඩුනා. ලොකු ප්‍රශ්නයක්. දැන් මොකද කරන්නේ? තමන් හොඳට බලනවා මොන spare part එකද කැඩලා තියෙන්නේ කියලා. මොන part එකද කැඩලා තියෙන්නේ කියලා. එතන ඒ පාර්ට් එක බැලුවහම ඒක හොයාගත්තහම කාර් එක නෙමෙයි කැඩලා තියෙන පාර්ට් එක කැඩලා තියෙන්නේ. හැමෝම කියන්නේ කාර් එක කැඩනවා කියලා. කාර් එක කඩන්න බෑ. ඒ ස්පෙයා පාර්ට් එක කැඩලා තියෙනවා. ඉතින් ඒක හෙව්වහම සමහරක් වෙලාවට ඒක ඉස් නොට් කාර් එක කැඩිලා තමන්ගේ තියෙන 5 මිලියන් එක කාර් එක කැඩනහම 5 මිලියන් ඉවරයි. කාර් එක කැඩලා නෙමෙයි අර ස්පෙයා පාර්ට් එක කැඩලා දැනගත්තහම දන්නව රුපියල් 2500යි 7500යි. එතකොට මාර්කට් ඉවස ගන්න පුළුවන් ඒවා කැඩලා කියන දුක ඉන්නෙත් නැහැ. ඇයි? ස්පෙයා පාර්ට් එක 7500යි. නැත්නම් 2500යි. ඒක කම්පැනි එකෙන් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම ප්‍රශ්නෙම මම හැමෝම දැකලා තියෙනවා මගේ කාර් එක කැඩලා. මට හිනාය නැති. ඒ කියන්නේ කාර් එක කැඩෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ අපි මේ ලොකු ප්‍රශ්නයක් ආවහම මේක ස්මෝල ප්‍රොබ්ලම්ස් වලට කඩන්නේ කොහොමද කියලා තමන් ඔය වැඩේම කරනවා නම් දාන්න ඒ පැත්තට හරියක් නැත්නම් වැරදි කියලා දාගන්න. Keep questioning. I always ask questions. This out of my desire to learn more. Asking the relevant question always add more knowledge to my life. Never stop questioning. ඇයි මේක මම කරන්නේ? Question එකක් අහන්න නැතුව මොනාක්වත් කරන්න නැතුව අපි investment එකට ගියත් මොනා කරන්න ගියත් මොකද ක්වෙස්චන් එක අහන්නේ තමන් දන්නේ නැති හින්දා. දන්නව නම් නැත්තම් බාගෙට දන්නේ හින්දා. නැත්තම් තුන් කාලට දන්නේ හින්දා. ඉතින් එතකොට මං හිතන්නේ අපේ ගෲප්ස් වල එනං එනකොට බෝඩ් මීටින්ග්ස් ආරම්භයට එනකොට වර්ල්ඩ් එකේම තියෙන ඒවා. ලංකාවේ තියෙන ඒවා. ඒ වගේ account මේ ඔක්කොම බලාගෙන හින්දා මට නම් දැන් එච්චර එහෙම ප්‍රශ්න ක්වෙස්චන් අහන්නත් අඩුයි. මං දැන් කරන්නේ වෙන වෙන අයවල් වල අහන එක තමයි කරන්නේ. මොකද අපේ ගෲප් එක ඇතුලේ එනකොට ඔක්කොම ටික ප්‍රිපෙයා වෙලා ඉන්නේ. ඉතින් එනකොට ප්‍රසන්ටේෂන් එකේම ඒ කියන්න ඕන ටික කියනවා. මොකද ක්වෙස්චන් එකක් කරන්නේ නැතුව අපි හිතුවොත් අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා ඒක 100% සක්සස් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
getting it right. Right timing, right people, right direction, and the right place for important factor to me, especially when starting a new projects. Then api gamu right timing kiyala. Mam podi example ekak denna. Apita ada sikurada next Tuesday mona hari salad ekak kanna asawak hadena. Next Tuesday. අද වැඩ කරන මිනිස්සුන්ට කිව්වොත් මහත්යර හරි නෝනාට හරි next Tuesday දවල්ට salad ටිකක් හදන්න කියලා salad එයිද බත් එයිද sugar මොකද වැඩ කරන මිනිස්සුන්ට capacity එකක් නැහැ ඒක මතක තියාගෙන ඉඳලා next Tuesday වල salad එක හදන්න එහෙනම් අපි දැනගන්න ඕනේ එක්කෝ සඳුදා හවසට මේ salad එක ගැන කතා කරන්න නැත්නම් අඟහරුවාද උදේට මේක කියන්න මොකද ගෙදර ඉන්න servant කොලේක ලියාගෙන එයාට බෑ මේක කරන්න. ඉතින් එතකොට ටයිමින් කියන එක හරි ඉම්පෝටන්ට් මොන හරි සක්සස් වෙන්න. සමහරක් අය කියන්නේ මං කිව්වා. නෑ මං කිව්වා කියලා හරියන්නේ නෑ. වැඩේ වෙලා නෑ. ඉතින් ඒක හින්දා ගොඩක් දුරට මේ ටයිමින් කියන එක. දැන් මම නම් ඇත්තටම රාහු කාලේ කියන එක බිලීව් කරනවා. ඉතින් මම ඇත්තටම ඒකත් පොඩි කාලේ ඉඳලා මම නම් ඒ වගේ කිසි දෙයක් බිලීව් කරපු කෙනෙක් නෙවෙයි මටම සිද්ධ වුණා ඒක බිලීව් කරන්න මොකද මට මගේ යාළුවෙක් කිව්වා හරි හරි වහ කරන්න හැබැයි කරන ලියලා තියන්න ඒ මම මේ වෙලාවේ මේ වැඩේ ස්ටාර්ට් කරා ඒක සක්සස්ද නැද්ද මම 1991 ඉඳලා 93 වෙනකන් ওই වගේ ලිව්වා ලියලා බලනකොට 70%ක් විතර සක්සස් නැහැ 30ක් විතර කරගන්නවා ඉතින් මම බැලුවා මොකටද 70%ක් විතර සක්සස් නැහැ තියෙනේවා ওই වෙලාවේ කරන්න කියලා මම ඒක 1993 ඉඳලම ඒ ටයිම් එක අවොයිඩ් කරන්න පටන් ගත්තා. එහෙම නැතුව මට ස්පෙෂල් මේකක් නැහැ මේක කියලා මම ඒ ටයිම් එකත් අයින් කරනවා. Right people. තමන් මොන හරි කරනකොට එතන හරි මිනිස්සු නැත්තම්. ද මට එක්සැම්පල් දෙකක් විතර කියන්න පුළුවන් මගේ ලයිෆ් එකේ ෆේලියර්ස් වල. හරි මිනිස්සු නැති කමින් ඒ දෙක වහන්න ඕන. හැබැයි මම දන්නවා බිස්නස් එක වැරදි නැහැ. හරි මිනිස්සු නැතිකම තමයි ඒකට ප්‍රධාන හේතුව. හැබැයි ඉතින් දැන් වගේ සිටුේෂන් එකක සමහරක් වෙලාවට පොඩි බිස්නස් එකක් වගේ නම් මේක මිනිස්සු හොය හොය ඉන්නත් පුළුවන් වහන්න ඩිෂන් එක ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඇත්තට කම්පැනි එකට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි මම ඒත් හිතනවා සමහරක් වෙලාවට මේ වහන්න කියලා ඩිෂන් එක ගන්නකොට ඇයි මේ right people නැතුව වහන්නේ කියලා. මොකද බිස්නස් හොඳ නැති හින්දා නෙමෙයි. ඒ ඉන්න හෙඩ් හරි top 3-4 අයට මේක කරගන්න බැරි නම් සමහරක් වෙලාවට ව්‍යාපාර වහන්න වෙනවා. ඉතින් right people. Right direction. දැන් අපි right direction and right location කියලා ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ගොඩක් දුරට සමහරක් ව්‍යාපාර පටන් ගන්නවා වැරදි තැන. මොකද දැන් එහෙම කියන්න හේතුව දැන් අපි ඉන්ඩස්ට්‍රි එකක් වගේ දැන් අපි කියමුකෝ මම පස්සේ කියන්න යාපනය ගැනත් හැබැයි දැන් යාපනය වගේ තියෙන ෆැක්ටරි එකක් ගැහුවොත් එහෙම ඒකේ ටෙම්පරේචර් එක එතනම 38ක් 40ක් විතර වෙනවා ඉතින් තව 4ක් විතර වැඩි වුණාම 44 විතර නගිනවා ඒත් අපි වැරදි ලොකේෂන් එකක් චූස් කරොත් මම මේ නිකන් ටෙම්පරේචර් එක විතරක් කිව්වොත් මගේ අනිත් ඒවා ඩීටේල් කියන්න පුළුවන් මම මේ කියන්නේ නිකන් හැබැයි ඒ වගේ දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා ඊවන් ද ෆැක්ටරිස් මේ 23 22 ඩිග්‍රීස් වගේ තියෙන තැන් වලට මූව් වෙන වර්ල්ඩ් එකම දැන් එක්සැම්පල් එකක් ගත්තොත් බැංගලෝ වගේ සිටි එකක් ඉන්දියාවේ ටෙම්පරේචර් එක 21ක් වගේ තියෙන්නේ දැන් ගොඩක් යුරෝපියන් ජර්මන් කම්පනීස් මූව් වෙනවා එතනට මොකද රීසන් එක ඉස්ස ලොකේෂන් ඇන් ද සේම් ක්ලයිමේට් ඉස් ගුඩ් එම්ප්ලොයිස්ලට එච්චර කරදරයක් නැහැ ඒ වගේ හින්දා ඉතින් ඒ වගේ හින්දා ලොකේෂන් එකත් මේකේ හරි important setting high standard my recipe for success is to raise the bar whenever I reach my goal establishing the benchmark for the rest of the industry api yam kisi tanakata awara passe ape baayaka apima urata geniyan naththam api ekata nam pal wenna wenawa eka hinda mage da api okkoma companies wala
අපි ඒ බායක හැමතිස්සෙම රේස් කරනවා පුළුවන් තරං ගුලට ඒක ලැබැයි ගෝල් එකක් දෙනවා ස්ටැටජී එකක් දෙනවා ඒ ඔක්කම දීලා බායක කරාට පස්සේ අපි හිතනවා හිතනනේ අපි හැමදාම ඒක අචීව් කරනවා අපිට එහෙම මං හිතන්නේ අපිට අපේ ගෲප් එක ඇතුළේ නම් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මොකද මං හිතන්නේ දැන් මම ප්‍රසන්ටේෂන් එකේ දැක්කා 5% tax ගෙවනවා කියලා ඒ වගේම තමයි chartered accountants ලාගෙනු 5% ඉන්නේ අපේ ගෲප් එකේ 113ක් ඉන්නවා අපේ ගෲප් එක ඇතුලේ chartered accountants ලා ඒත් කියන්නේ 105ක් ඒකේ tax වලද chartered accountants ලාද එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ හැම තැනම 5% ඉන්නවා මං හිතන්නේ ට්‍රේනි ගත්තොත් එහෙම 200 ගානක් ඉන්නවා මේ ට්‍රේනීස් ලා මං හිතන්නේ ඒක 5% වලට වඩා වැඩි ඉතින් ඒ හැම තැනම ඒවා මැච් වෙනවා එක තැනක tax විතරක් ගෙවලා නැහැ chartered accountants ලා ගත්තත් 105ක් ගෲප් එක ඇතුලේ ඉන්නවා එතකොට දැන් අපි ස්ටෑන්ඩඩ් කතා කරොත් මං ගොඩක් දුරට දැකලා තියෙන දෙයක් තමයි අපි මේ කන්ස්ට්‍රක්ෂන් එකක් හරි මොන හරි පර්චේසින් වලදී අර ස්ටෑන්ඩඩ් කියන එක ඉස්සෙල්ලාම අපි පර්චේස් කරනකොට බලන්නේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් සමහරක් තියෙනවා දැන් බ්‍රෑන්ඩඩ් බඩු කිව්වොත් කොහොම කරත් ඒගොල්ලෝ ඒ ස්ටෑන්ඩඩ් එක තියලා තමයි ඒ ප්‍රොඩක්ෂන් එක කරන්නේ ඒතර බ්‍රෑන්ඩඩ් බඩුවක් එක්ක තව එකක් කම්පෙයා කරනකොට සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා මේ පොඩි වැරද්දක් වගේ දකින්නේ මොකද accountantsලා හැමතිස්සෙම හිතන්නේ නෑ නෑ මේ දෙකෙන්ම එක වැඩේනේ වෙන්නේ කියලා නෑ දැන් මම හොඳ එක්සැම්පල් එකක් ගන්න රොසෙල් බාත්‍යා වගේ එකක් ගත්තොත් ඕන කොටේෂන් එකක් ගත්තොත් වැඩි හැබැයි ඒ වැඩි ප්‍රමාණේ ඒ ප්‍රොඩක්ට් එකේ ඇතුලේ එම්බෙඩ් කරලා තියෙන්නේ මොකද එක්සැම්පල් එකක් ගත්තොත් ෆ්ලෂින් මෙකනිසම් එකේ ඉඳලා සීට් කවර් එකේ ඉඳලා ඒකේ ග්ලේස් එකේ ඉඳලා ඒකේ ට්‍රැප් එක ග්ලේස් කරලා ඉතින් ඒතර 4000 රුපියස් 5000 රුපියස් එකක් අපි ඇඩිෂනල් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ බ්‍රෑන්ඩ් එකට ඉතින් එතකොට දැන් කවුරු හරි කිව්වොත් නෑ බාත්รูම් ෆිටින්ග්ස් ගත්තොත් නෑ ටිකක් රොසෙල් එක පොඩ්ඩක් වැඩි කියලා නෑ වැඩි වැඩි තමයි හැබැයි සේම් ඒ ස්ටෑන්ඩඩ් එක තියාගන්න අපි ඒ ඉන්වෙස්ට්මන්ට් එක දාලා තියෙනවා හැබැයි එතකොට දැන් ගොඩක් අය බලුවොත් නෑ 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 ඒක 4000 රුපියස් වැඩි ඒක හින්දා ඒක නෙමෙයි මේක ගන්න කියලා මං හිතන්නේ ඒ ඩිසිෂන් එක හරි කියලා එක්සැම්පල් ටීවී ටීවී බ්‍රෑන්ඩ්ස් නැතිව තියෙනවා හැබැයි හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙන ටීවී තියෙනවා පොඩ්ඩක් වැඩි හැබැයි අරගෙන බලන්න මොකද වෙන්නේ කියලා අරක 10 ඊයර්ස් විතර කිසි ප්‍රශ්නයක් නැතුව තියෙනවා අරක 2 3 ඊයර්ස් යනකොට දෙඩි දෙන්න පටන් ගන්නවා ඉතින් මේ හැම එකකටම තමන් පර්චේසින් කරන එකයි තමන් ප්‍රොඩක්ෂන් කරන එකයි දෙකම මං හිතන්නේ ක්වොලිටි දේවල් වලට යන්න වෙයි මොකද ඒ ඉම්පැක්ට් එක කම්පැනි කේ බොටම් ලයින් එකට ඉම්පැක්ට් එකක් නෙවෙයි ප්‍රොඩක්ෂන් එකේ ඉම්පැක්ට් එකක් වුණොත් ඒක රිකවර් කරගන්න ඕනේ කස්ටමර් ගෙන් මොකද අපි ඒ ක්වොලිටි එක ඇචීව් කළා ඉතින් මං ඒ ස්ටෑන්ඩඩ් එක ගත්තොත් හයි ස්ටෑන්ඩඩ් කිව්වහම not only the goals even the quality the prioritizing work is another aspect of my daily routine I identify the most important tasks and work around those priorities I focus on activities that drive the greatest results and ignore the rest මට මගේ ලයිෆ් එක ගැන මට කියන්නලා තියෙන්නේ මම එතකොට සමහරක් දේවල් මට කරගන්න බැහැ හැබැයි මම ප්‍රයෝරිටයිස් කළා ඒ ලොකු ටික මම කරගෙන යනවා ඉතින් ඒක හින්දා මම හැමතිස්සෙම මම ඇත්තටම කිව්වොත් ගොඩක් දොඩට ෆ්‍රී එකේ ඉන්නේ මොකද මොකද්ද ප්‍රයෝරිටයිස් මොකද්ද සයිස් එක මේ ඔක්කොම බැලුවාම මම ඒකයි කියන්නේ টপ ලෙවල් එකට ආවහම තමන් ටූ බිසි නම් මම හිතන්නේ කොහේ හරි තැනක වැරද්දක් කරනවා ලයිෆ් එකේ මොකද තමන්ගේ හැමතිස්සෙම පල්ලෙහා තමන්ට ඕන තරම් වැඩ කරගන්න පුළුවන් අය ඉන්නවා තමන්ගේ තියෙන රෙස්පොන්සිබිලිටීස් ටික බෙදලා දෙන්න පුළුවන් දැන් මට හොඳම එක්සැම්පල් එක තමයි මට BY එකේ චෙයාර්මන් හැටියට බාරගත්තාට පස්සේ මට ගවර්න්මන්ට් එකේ ඉන්න টপම ගවර්න්මන්ට් සර්වන්ට් කෙනෙක් කෝල් කරලා කිව්වා ගවර්න්මන්ට් එකේ වැඩ කරන්නේ 500 රුපියස් උනත් ගවර්න්මන්ට් මනි බී කෙයාර්ෆුල් මම ටෙලිෆෝන් එක අරගෙන ආපු ගමම්ම කරේ තියෙන ඔක්කොම ටික පල්ලෙහාට බෙදලා දුන්නා මේක ඕගොල්ලෝ සයින් කරන්න කියලා. එතකොට මට මං හිතන්නේ BY එකේ ඉන්නකොට දවසකට ડોකියුමන්ට් දෙකක් තුනක් විතර තමයි අස්සම් කරන්නේ. ඒක හොඳට කියවලා බලලා අස්සම් කරනවා. ඉතින් එතකොට
මන් මහිතන්නේ මං ගොඩක් අය දැකලා ඇති මම මගෙත් එක වැඩ කරන විදිය. මගේ ළඟ කිසි ෆයිල් එකක් නැහැ, මොනාක්වත් නැහැ. මොකද රෙස්පොන්සිබිලිටිස් ටික පල්ලෙහාට දීලා තියෙන්නේ. රෙස්පොන්සිබිලිටිස් දෙක දීලා පල්ලෙහාට තමන් අයිස් ගහනවා කියන එක නෙමෙයි කියන්නේ. තමන්ට ස්ට්‍රැටජි එකක් ප්ලෑන් කරන්න පුළුවන්, තමන්ට ඕන තරම් හිතන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට පුළුවන් දේවල් තියෙනවා. දැන් මම මේ දැන් වෙනකොට ඔෆිස් කොම්ප්ලෙක්සස් ගැන පොඩ්ඩක් වැඩිපුර ඉගෙන ගන්නවා. ඉතින් ඒක තුළ ඒ ක්ලාස් බිල්ඩිං ලංකාවේ කීයක් තියෙනවද කියලා ඇහුවාම ඉතින් මම හව ඒ ක්ලාස් කියන්නේ මොකද්ද? ඒතර රේස් ෆ්ලෝස් 2.8 මීටර් හයි සීලින් සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් ලෝ එනර්ජි ඔක්කොම දැන් කියලා කිව්වහම ඉතින් මං කිව්වා වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකයි HNB ටවර් එකයි විතරයි තියෙන්නේ. ඉතින් ආය කොහොමද බිස්නස් දුවන්නේ? මං කිව්වා මොකද්ද බිස්නස් දුවන්නේ? එතකොට ඔෆිස් එකක කොස්ට් එක අනිත් අයට වැඩිනේ. මං කියන්නේ අපේ නම් අනිත් පැත්ත කියලා. ඒ කියන්නේ ඒ ක්ලාස් බිල්ඩින් එකක ඉන්නකොට ප්‍රයිස් එක වැඩි කියලා. ස්කයර් ෆුට් එකට රුපියල් 300යි. something wrong. මම ඇයි? No but normally is අනිත් එක තමයි expensive කියලා. ඉතින් මං හෙව්වා ඒ කොහොමද? No that different shape house පොඩි columns මේ ඔක්කොම තියෙනකොට දැන් ගිහිල්ලා හොඳට කැල්කියුලේට් කරලා බලන්න තමන් කොච්චර ස්කයර් ෆුට් එකට රෙන්ට් එකක් ගේනවද ඒක ඩිවයිඩ් කරන්න එම්ප්ලොයිස්ලා ගන්න. ෂුවර් එකටම ස්කයර් ෆුට් 100කට වඩා වැඩියෙන් ගිහිල්ලා ඇති. එක්කෙනෙකුට. තමන් ළඟ වෙනම සිකියුරිටි බිල් එකක් ගෙවලා උදේට දෙන්නයි හවසට දෙන්නයි වෙනම සිකියුරිටි බිලක් වෙනම ඇති. වෙනම ලයිට් බිල් ගෙවනවා ඇති. මේ ඔක්කොම ගෙවුවාම එක්කෙනෙකුගේ ගාන අර ඒ ක්ලාස් බිල්ඩින් එකක ඉන්නට වඩා වැඩි. එතකොට කොහෙන්ද අපේ කට්ටිය දැන් චාර්ටර්ඩ් කවුන්සල් ඔක්කොම ඉන්නවා දැන් කොස්ටින් හොඳට කරන ඔක්කොම කරනවා මේ බලලා දිනවද නැහැ. හැබැයි මමත් මේ ළඟදි තමයි දැනගත්තේ ඒක. මම එච්චර දුරට අපිත් හිතන්න ගියේ නැහැ. දැන් හැමෝටම ගාන දන්නවනේ. වර්ග 100යි නම් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක වගේ රුපියල් 300 නම් රුපියල් 30,000යි එක ළමයෙකුට කොස්ට් වෙන්න පුළුවන්. ඉතින් සිකියුරිටිත් ඒක ඇතුලේ ඉන්බිල්ට්. එයාර් කන්ඩිෂන් එකේ චිල් වෝටර් ඉන්බිල්ට්. පොඩි ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එනවා. රුපියල් 33,000කින් විතර කව වෙනවා. දැන් ගීල් හදලා බලන්න තමන්ගේ ආයතනේ එක එම්ප්ලොයි කෙනෙකුට ඉන්න ස්පේස් එකටයි ඉලෙක්ට්‍රිසිටි බිලුයි සිකියුරිටි බිලුයි දාලා බලන්න ඔය රුපියල් 33,000ට වඩා වැඩියෙන් එනවද ෂුවර් එකට. මම පයිලට් ප්‍රොජෙක්ට් එකක් හෙට අපේ තැන් දෙක තුනකට කෝල් කරලා නම්බර්ස් ගත්තාම ඒක 350කට 400කට යනවා. sorry 35,000ක් 140,000ක් විතර වෙනවා. එතකොට දැන් අපි efficiency එක ගැන කතා කරනවා. දැන් ලංකාවේ බිල්ඩින් දෙකයි තියෙන්නේ A grade A class building. Be passionate. I love and enjoy the process. If I love what I do, I am more eager to learn and work became a success of enjoyment. තමන් කරන වැඩේ ආදරෙන් කරොත් මං හිතන්නේ ඒක වැඩක් කියලා. මොකද තමන්ට පැවරලා තියෙන රාජකාරිය තමන් මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙන්න පුළුවන් අයට දීලා මොකද ඔය මෙතන ඉන්න මං හිතන්නේ ඔක්කොම උඩ ඉන්න අය චාර්ටර්ඩ් කවුන්ටන් කෙනෙක් කිව්වොත් තමන්ගේ පල්ලෙහා අඩු ගානේ 20ක් 25ක් හරි මිනිමම් ඉන්නවා ඇති. ඉතින් ඔක්කොම රෙස්පොන්සිබිලිටිස් ටික තමන්ට දෙන්න පුළුවන් ටික දීලා තමන් ඒ ෆෝමැට් ටික දීලා ඒ ළමයා ෆෝමැට් එක හදන එනකන් ඉන්න එපා. තමන් ඒ ෆෝමැට් එක දීලා මං හිතන්නේ පොඩ්ඩක් රෙස්ක් කළා තියෙන ස්ට්‍රෙස් ඇරලා ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි ගොඩක් හරි කරන්නේ නැහැ. මං සමහරක් වෙලාවට දැකලා තියෙනවා පහින් පත්තිස් ඔෆිස් එකේ ඉන්නවා. හත විතරනකන් ඉන්නවා. බෑ එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ තියෙන වැඩ ටික බෙදලා ඔක්කොම දීලා දැම්මහම ඇයි තමන් කරන්න ඕනේ කියලා හෝල් කරන් ඉන්නේ? මට නම් එහෙම කිසිම ආසාවක් නැහැ. මගේ ළඟට එනකොට තමයි කේන්ති යන්නේ වැඩ ගන්න. ඉතින් ඒක හින්දා මං හිතන්නේ ගොඩක් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද තමන්ගේ ස්ට්‍රෙස් ලෙවල් එක කොහොමද මේකෙන් අඩු කරන්නේ? මොකද අපි කවුරු ගැන කතා කරත් වැඩක් නැහැ තමන් සතුටෙන් ඉන්නේ නැත්තම්.
අපි බොරුවට තමයි කියන්නේ ෆැමිලිය එක සතුටෙන් ඉන්න ඕනේ, ආයතනය සතුටෙන් ඉන්න ඕනේ, රට සතුටෙන් ඉන්න ඕනේ කියලා. හැමෝගෙම කැමැත්ත තියෙන්නේ තමන් සතුටෙන් ඉන්න. එහෙනම් මේකේ මූලිකම දේ තමයි තමන් සතුටෙන් ඉන්නේ කොහොමද? ඉතින් ඇත්තටම මේක සයිකෝതെරපි වගේ, මේක තෙරපි එකක්. මොකද අපි සමහරක් වෙලාවට අපේම ඊගෝ එකත් එක්ක අපිම එක ලෙවල් එකක් හදාගෙන අපි එන්වයර්න්මන්ට් එකට ඒ ෂේප් එක රියැක්ට් කර කර ඉන්නවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට පුළුවන් අපේ ලයිෆ් එක හොඳට සතුටෙන් ඉන්න එන්වයර්න්මන්ට් එකට හදාගන්න. ඉතින් මං හිතන්නේ ගොඩක් වෙනකොට, මොකද කවුරුත් මං හිතන්නේ ටොප් අය වැඩ කරන්න ඕනි කියලා අපි මම හිතනවා කියලා. මම වැඩ වැඩියෙන් කරනවා දැක්කොත් තමයි හිතන්නේ මහාගේ මොනහරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද CEO කෙනෙක් වුණොත් ගොල්ෆ් ගහලා අරව ගහලා එහෙම ඉන්න පුළුවන්. හැබැයි දැන් සමහරක් ගෲප් තියෙනවා, ඒකේ කම්පැනි 120ක් තියෙනවා, එහෙම ඉන්න බෑ. දැන් හෙලිස් චාමනුත් ඉස්සරහා ඉන්නවා. හෙලිස් චාමනුත් තියෙන වැඩ ටිකත් එක්ක එහෙම ඉන්න බෑ. මොකද කම්පැනි 127ක් තියෙනවා. හැබැයි කම්පැනි 10ක් 15ක් තියෙනවා නම් අනිත් පැත්තේ ඉන්න පුළුවන්. Mental and physical balance. I believe that mental health is as important as physical health. We look after the employees' mental well-being through the psychotherapy and counseling programs and train them well so they achieve a holistic balance. අපි ඇත්තටම මේක රියලයිස් කරේ අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා. දැන් අපි ඒ වගේ වැඩසටහන් සමහරක් කම්පැනිස් ඇතුලේ ක්‍රියාත්මක කරනවා. මොකද කරන්නේ අපි තීරුම් අරන් තියනවා අපෙත් එක්ක ඉන්න අයව සතුටින් හෝලිස්ටික් බැලන්ස් එකක් එක්ක හිටියොත් අවුට්පුට් එක වැඩි, ස්ට්‍රෙස් අඩුයි, ඒගොල්ලෝ බිහේව් කරන විදිහ වෙනස්, කම්පැනි එක දිහා බලන විදිහ වෙනස්. ඉතින් මං හිතනවා ගොඩක් දුරට හැමෝම ලෝකෙම පුරුදු වෙලා තිනවා මේ පැත්ත. බට අපිට අවුරුදු 2500ක විතර ඉතිහාසයක් තියෙනවා හොලිස්ටික් බැලන්ස් උනත් තාම ස්කෑන් කරලා බලන්න පුළුවන් ලෙවල් එකකට ඇවිල්ලා නැහැ. මොකද කොටිම්ම කියනවා නම් අදත් ලේටස් iPhone එක ගත්තත් 1200 mAh විතර පවර් එකක් ගන්නවා. සම්පූර්ණ බොඩි එක වැඩ කරන්නේ 200 mAh වගේ. එතකොට 1200 ගන්නවා කියන්නේ තමන්ගේ බොඩි එක වගේ 6 ටයිම් එනර්ජි එකක් ගන්නවා හෑන්ඩ් ෆෝන් එකක් වැඩ කරන්න. ඔය හෑන්ඩ් ෆෝන් එක කවදද 20 මිලිවොට් වලට එන්නේ? එදාට ස්කෑනර්ස් තියෙයි මේ හොලිස්ටික් බැලන්ස් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් ස්කෑනර්ස්. මම දන්නේ නැහැ ඩේට් එක කවදද කියලා. සමහරකට අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්. කවද හරි දවසක තමන්ගේ ළඟ තියෙන හෑන්ඩ් ෆෝන් එක 20 මිලිවොට්, ඒ කියන්නේ අපේ බොඩි එක වගේ ඇට්ලීස් 10% වගේ පවර් එකක් අවශ්‍ය වෙච්ච දාට හිතයි. එන එදාට ස්කෑනර්ස් අරව මේ ඔක්කොම තියෙයි තමන්ගේ හොලිස්ටික් බැලන්ස්, තමන්ට කොහොමද වේව්ස් පිට වෙන්නේ, මේ ඔක්කොම මෙෂර් කරන්න පුළුවන් ස්කෑනර්ස් එදාට හැදෙයි. එතකන් නම් හැදෙන්නේ නැහැ. මොකද ෆස්ට් ඉක්විප්මන්ට් එක හදන්න ඕනේ බිලෝ ද බොඩිට ගන්න පුළුවන් එනර්ජි වලට වඩා. ඉතින් මම බිලීව් කරනවා සමහරකට අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. ෆෝන් එක 20ට ආපු දාට මේ ඔක්කොම ටික අයිඩෙන්ටිෆයි වෙයි. එදාට ලංකාව වගේ රටකට ඔය හොලිස්ටික් තීවිච්ච දේවල් අපි කතා කරපුවා, අපි ඉගෙන ගත්ත ඒවා ඔක්කොම ප්‍රූ කරන ලෙවල් එකට එන්න පුළුවන්. එතකන් නම් මං හිතන්නේ නැහැ එන්න පුළුවන් කියලා. Helping others. I reach out to those who are in need. I through the lives of many through my charity work. සමහරක්ලාට දැනගන්න ඕන ඇති කොහොමද මම charity work කරන්න කියලා. මම ඇත්තටම කොච්චරක් මිනිසුන්ට උදව් කරන්න පුළුවන්ද කියලා නම්බර එකත් එක තමයි බලන්නේ. මම ඕනනම් කියන්නම් මම ආසම ඉස්සෙල්ල ප්‍රොජෙක්ට් එකයි, දැන් කරගෙන යන ප්‍රොජෙක්ට් එකයි, ප්‍රොජෙක්ට්ස් දෙකක්. අවුරුදු 17කට ඉස්සෙල්ලා මට ජෙනරල් හොස්පිටල් එකේ ඩොක්ටර් සුනිල් පෙරරාව හම්බුණා. අවුරුදු 17කට ඉස්සෙල්ලා හම්බෙලා කතා කරනකොට අපි කතා කරා ස්පයිනල් කෝඩ් ඔපරේෂන් වලට ඕගස්ට් මාසෙ වෙනකොට එයාගේ ක්වොන්ටිටි එක ඉවරයි, ඒකින්ද එලියෙන් හදාගන්න පුළුවන්ද රුපියල් 12500ක් දීලා කියලා. පහක් මම ඒත් බැලුවා, ස්ටේනස් ස්ටිල් කෑලි පහක් රුපියල් 12500කට ස්පයිනල් කෝඩ් ඔපරේට් කරන්න එලියෙන් හදලා ගෙන්න. මම ඩොක්ටර්ත් එක්ක කතා කරා, ඩොක්ටර්
මීට වඩා දෙයක් අපි මිනිසුන්ට කරන්න බැරිද? මේ ලොකු දෙයක් තියෙනවා කරන්න. මේ මගේ සම්පූර්ණ වෝඩ් එකම ඩස්ට් එක තියෙනවා. මේකේ ඔපරේෂන් කරාට පස්සේ මිනිස්සු 500ක් අවුරුද්දට මැරෙනවා. මේ ඩස්ට් එක අයින් කරොත් මට මේක 250ට අඩු කරන්න පුළුවන් කියලා. අවුරුදු 17කට ඉස්සෙල්ලා 1999. මම ඩොක්ටර් කිව්වා, ඩොක්ටර් මං අද වැඩ පටන් ගන්නම්, මාස 3න් ඉවර කරලා දෙන්නම්, මට එකම ගැරන්ටි එක ඕනේ, මිනිස්සු 250යි ඊට පස්සේ මේක මැරෙන්න පුළුවන්. ඩොක්ටර් කිව්වා, මම මාස 3න් සම්පූර්ණ එයා කන්ඩිෂන් කළා, ටයිල් කළා, පේන්ට් කළා, තියෙන ඩස්ට් අරමය ඔක්කොම නැති වෙන්න ජෙනරල් හොස්පිටල් එකේ සුනිල් පෙරරාගේ ඩොක්ටර්ගේ වෝඩ් එක හැදුවා. මම ඔපරේෂන් ඕක ඕපනින් එකට ගියාම ඩොක්ටර් මගෙන් හැව්වා, ඔයාට මොකද මං කරන්න උදව් කියලා. මං කිව්වා, ඩොක්ටර් පුරුදු වෙච්ච එක තමයි උදව්ව කියලා. 250යි මරන්න පුළුවන්, තව 250ක් ඉතුරු කරන්න ඕනේ කියලා. පිළිගන්නේ ඊළඟ අවුරුද්දේ ඩොක්ටර් මට නම්බර් එකත් එක්ක පෙන්නවා, මැරුණ 275යි. එතකොට මට ඒ 225ක් සේව් කරා කියලා සතුටට මං හිතර, මගේ ඒක තමයි ලයිෆ් එකේ මං දැක්ක, يعني මිනිස්සුම බේරගෙන 225ක් අවුරුද්දකට බේරගන්න පුළුවන් කියලා සල්ලි වලින් තේරුණේ දා. ඒතර මං දැන් කියන්නම් දැන් කරන එක. මගේ ළඟ දැන් ප්‍රොජෙක්ට්ස් දෙකක් යනවා. එකක් IBM Watson අපි ලංකාවට ගේන්න කතා කරගෙන යනවා. මොකටද ගේන්නේ? කැන්සර් පේෂන්ට්ස්ලාට සෙකන්ඩ් ඔපිනියන් එක ෆ්‍රී දෙන්න. ලෝකේ ඇමරිකාව වගේ රටවල් චාර්ජ් කරලා මේක කරන්නේ. ඩොක්ටර්ස්ලාට අමතරව සෙකන්ඩ් ඔපිනියන් එකක් දෙනවා, කම්පියුටරකින් තියෙන ඩේටා ටික දාලා. දැන් තායිලන්ඩ් වල වගේ සමහරක් ප්‍රයිවට් හොස්පිටල් පටන් අරන් තියෙනවා. හැබැයි ලෝකේ කවුරුත් මේක සෙකන්ඩ් ඔපිනියන් එක ෆ්‍රී දෙන්න එක්ස්පෙන්සිව්. හැබැයි ඇයි එක්ස්පෙන්සිව් වෙලා තියෙන්නේ? තමන් තමන්ගේ හොස්පිටලකට විතරයි මේ සිස්ටම් එක තියාගෙන ඉන්නේ. එතකොට එක්ස්පෙන්සිව්. හැබැයි අපි වගේ ගෲප් එකක් ගෙනහල්ලා මේකේ සෙකන්ඩ් ඔපිනියන් එක ඔක්කොම කැන්සර් වල ට්‍රීට් කරන ඩොක්ටර්ස්ලාට දුන්නොත් මං හිතන්නේ මට අපේ තියෙන ගෲප් එක හැටියට අපිට ඒක ෆ්‍රී දෙන්න පුළුවන්. ඉතින් එක ප්‍රොජෙක්ට් එකක් ඒක මම දැන් කතා කරගෙන ඔක්කොම ඒක කරගෙන යනවා. දෙවැනි එක අපි හදාගෙන යනවා ලයිව් මෙඩිකල් ඩොක්ටර්. දැන් ඇත්තරම සම්පත් බැංකුවේ ළමයි 800කට වැඩ කරනවා. පයිලට් ප්‍රොජෙක්ට් එක ස්ටුඩියෝ ටයිප් ඩොක්ටර් ස්ටුඩියෝ එකේ ඉන්නවා. කෝල් එක බුක් කරන්න පුළුවන් 6 to 8 minutes. එතකොට තමන්ගේ තියෙන පර්සනල් හෙල්ත් කෙයා ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ඒ බුක් කරපු ටයිම් එකට ෆෝන් එකකින් ඇවිල්ලා කතා කරලා ලයිව් කතා කරලා කරන්න පුළුවන්. ඒකේ තව ඩිවලොප්මන්ට් පාර්ට්ස් තියෙනවා, මෙඩිසින් දෙන්නේ කොහොමද, මේක දෙන්නේ කොහොමද කියලා. අපි ෆයිනලි ඒකත් ඩිවලොප් කරලා ඉවර වෙලා ආණ්ඩුවට ඩොනේට් කරනවා. එතකොට ඒක තමයි චැරිටි අතින් ගත්තොත්. මොකද අපි මොනා හරි දෙයක් සමාජයට දෙන්න ඕනේ. එතකොට මං හිතන්නේ මගේ ප්‍රසන්ටේෂන් එකේ මම ගැන කියන ටික ඉවරයි. මොකද මේ විදිහට දැන් ඔකේ තියෙන විදිහට ටික ටික් කරලා බලන්න තමන් කොහොමද කියලා. අර කිව්වාගේ ඔය කොලේ ගෙදර ගිහිල්ලා තියාගන්න, තමන් අන්හැපි නම් විතරක් මම මේකෙන් ෆලෝ කරන්න නැත්තේ මොනවද කියලා බලන්න. එතකොට මම ඊට පස්සේ කිව්වා, ෆැමිලි එක සතුටෙන් තියන්නේ කොහොමද? එතකොට ෆැමිලි එක සතුටෙන් තියන්නේ කියලා ගත්තාම මුලින්ම ළමයි ගැන එනවා. එතකොට ළමයි ගැන කතා කරාම සමහරක් මම දන්නවා දෙමාපිය ගොඩාක්ම එඩියුකේෂන් එකට තමයි දුක් වෙන්නේ. මොකද අපේ බබාට ගණන් බෑ, අපේ බබාට සයන්ස් බෑ, අපේ බබාට මේක බෑ, මේක බෑ. එතකොට මම සමහරක් අම්මලාගෙන් අහනවා මොන ගණන්ද බැරි කියලා. නෑ, යාර දන්නේ. මොකද ගණන් කිව්වම එක එක ಜಾති ගණන් තියෙනවා ළමයි ඉගෙන ගන්න. ඒතර ඒක ફોકસ කරලා මොන ಜಾතියකද බැරිද කියලා ඒකට ફોકસ කරලා ඉගෙනුවාම ඒ ළමයා එතනින් කොට එනවා. සයන්ස් බෑග් වහම සේම්. මොකද සමහරක් වෙලාවට ළමයා සනීප නැතුව හරි මොනා හරි වෙලා ඉස්කෝලේ ගියේ නැතුනහම ඒ ළමයා ඒ කැලේ මිස් වෙනවා. මිස් වුනෙන් පස්සේ ඒ ළමයට ඒක දන්නේ නැහැ. එතනින් පස්සේ ඒ ළමයා ඒක කනට ගන්නෑ. ඉතින් ගත්තේ නැතුනහම මේ এডুকেෂන් කියන එකේ ගොඩක්ම දුරට තියෙන්නේ හරියට ළමයාට කියන පාඩම් කරන්න. මොනවා පාඩම් කරන්නද? ළමයාට දෙමාපියෙකුට කියන්න පුළුවන් නම් මෙන්න මේ ඒරියා එක තමයි ඔයාගේ වීක් පොයින්ට් ටික, මෙන්න මේ ටික පාඩම් කරන්න කියලා. මං හිතන්නේ ළමයාට ගොඩක් පාඩම් කරන්න දෙයක්වත් නැහැ. මොකද ෆැමිලි එකක් කිව්වහම අපි
තමන් සතුටෙන් ඉන්න ඕනේ වයිෆරි හස්බන් හරි සතුරෙන් ඉන්න ඕනේ ළමයි සතුරෙන් ඉන්න ඕන. මේටික ඔක්කොම හරිනම් තමයි තමන් ආයතනයට ආවහම ආයතනය සතුරෙන් ඉන්න පුළුවන් කොහොමද කියලා කතා කරන්න. හැබැ මේ එකක්කත් අපි කතා නොකර රට ගැන කතා කරනවා රට සතුරෙන් තියන්න පුළුවන් කොහොමද කියලා. කොහොමද රටක් සතුරෙන් තියන්නේ? තමන්ගේ ෆැමිලි එක තමයි ඉස්සෙල්ලම සතුරෙන් තියන්නේ. තමන් සතුරු වෙන්න ඕනේ, ෆැමිලි එක සතුරු වෙන්න ඕනේ, ආයතනය සතුරු වෙන්න ඕනේ. එතනින් පස්සේ තමයි රටක් සතුරෙන් තියන්න පුළුවන්. මේ ටික තමන්ගේ අතේ තියෙන ටික කරගන්න නැතුව අපි අනුන්ත් ඒව බලබල අනිත් ඒව සතුරු නැහැ කිය කී ඉන්නවා. ඉතින් මං හිතන්නේ දැන් එඩියුකේෂන් එක පැත්තෙන් ගත්තොත් ඒ වගේ. දැන් ගෙදර වුණත් ෆ්‍රයිඩේ සැටඩේ වගේ හරි සැටඩේ සන්ඩේ හරි තමන්ට ටයිම් එක ඇලොකේට් කරලා ගෙදරට දැම්මේ නැත්තම් දැන් සමහරක් මම දැන් කියවනේ දැන් මම ගත්තත් මම වැඩ කරන්නේ නැහැ සැටඩේ සන්ඩේ. හැබැයි ඕක අර 80-20 සමහරක් ඉම්පෝර්ටන්ම නම් ප්‍රයෝරිටයිස් කරන්නම වෙලා නම් ඒක රූල් එකක් කරන් ඉන්නත් බෑ. ඉතින් දවස් අපි ගත්තොත් වීකෙන්ඩ් ගත්තොත් 52යි තියෙන්නේ. 50යි කියන්නකෝ. 80-20 රූල්ස් දැම්මොත් තමන්ට 10ක් තියෙනවා. ඉතින් ওই 10 පොඩ්ඩක් මොන හරි ආයතනය වෙනුවෙන් හරි මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ වගේ කරන්න ඕනේ. හැබැයි අපි ෆික්ස් සමහරක් අය ඉන්නෝ ෆික්ස් මයින් එකක. මොකටද? මම සැටර්ඩේ සන්ඩේ වැඩ කරන්නෙම නැහැ. ඒ ඒ ඒ එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒ තමන්ගේ අන්හැපිනස් එකට ඒ ඔක්කොම වැඩ කරනවා අන්තිමට. මේ ඔක්කොම සතුරු වෙන්න පුළුවන්. මොකද තමන් වගේ ලොකු අය සැටර්ඩේ සන්ඩේ කියලාම අවශ්‍යතාවයක් නැහැ නේ. අනිත් දවස්වල වුණත් ෆ්‍රී එකේ ඉඳලා ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකක්වත් කරන්නේ නැතුව තමන් ෆික්ස් මම අර කිව්වේ තමන්ගේ ෆික්ස් ඊගෝ එකක තමන්ගේ එක ෂේප් එකක ඉන්න ට්‍රයි කරනවා. හැබැයි ඒක අන්කම්ෆර්ටබල්. ඉතින් මං හිතන්නේ ඒක පොඩ්ඩක් අයින් කරගන්න වෙයි. ඉතින් මම හිතනවා යම් කිසි තා දුරට මගේ මොන හරි දෙයක් ගෙදර ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවා කියලා. ඉතින් මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් අද දවස් නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනෝබොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට ලස්සන දවසක්.